අවියාන ව්‍යාපෘතිය ලංකාවේ පළවෙනි හෝටල් ආශ්‍රිත තරු හතේ හෝටල් ආශ්‍රිත පළවෙනි ව්‍යාපෘතිය. මේ විශේෂත්වය තමයි අවියාන ව්‍යාපෘතිය තුළ හෝටලේට නැත්තම් අපි ඉදිකරගෙන යන ළමන මේ හෝටල් සංකීර්ණය තුළ ලංකාවේ ශ්‍රී ලාංකිකයන්ට ආයෝජනය කරන්න හැකි පරිසරයක් අපි නිර්මාණය කරදීම්. ඒත් එක්කම ලංකාවේ මේ ව්‍යාපෘතිය දැනට අක්කර 25ක පමණ ප්‍රදේශයක මහනුවර උඩිස්පත්තුව ප්‍රදේශයේදී ඉදිකරමින් පවතිනවා. ඉතින් මේ ව්‍යාපෘතිය 2019දී ආරම්භ කළා. 2025 වර්ෂයේදී සමාජගත කරන්න නැත්නම් විවෘත කරන්න බලාපොරොත්තු වෙන ව්‍යාපෘතියක්. ඇත්තරම ලෝකයේ ඕනම තරාතිරමක සංචාරකයෙකුට මේ ස්ථානයට පැමිණිලා තමන්ගේ වෙහෙස නිවා ගන්නට නැත්නම් තමන්ගේ නවාතැන් පහසුකම් ලබා ගැනීමට හැකියාව තිබෙනවා. විශේෂයෙන්ම අපි දන්නවා ලංකාව ලෝකයේ සංචාරක ගමනාන්ත අතරින් පළවෙනි දෙවෙනි තුන්වෙනි තැන සිටින රටක්. ඉතින් මේ වගේ රටකට විශේෂයෙන් අපේ රටේ ආර්ථිකයට මේ වෙලාවට දැවැන්ත ශක්තියක් වන්නට උවමනයි අපි කර්මාන්තකරුවන් විදිහට. ඉතින් ඒ අවශ්‍යතාවයත් සපුරමින් සහ ලංකාවට පැමිණෙන ඕනම ධනවත් පොහොසත් ව්‍යාපාරිකයෙකුට සහ ඒ අංශය අතර ගැනෙන ඕනම කෙනෙකුට මේ හා සම්බන්ධ වෙලා මේ ස්ථානයේ නවතා ගැනීමට ලබන වෘද්ධිය සිට හැකියාව ලැබෙනවා. ඒත් එක්ක මේ ව්‍යාපෘතිය අපි සම්බන්ධ වෙනවා සියලුම ආකාරයේ ආයෝජන ව්‍යාපෘතියක් විදිහට. එතෙන්දී අපිට පුළුවනි මේ ව්‍යාපෘතිය සම්බන්ධල ආයෝජනය කරලා මේ හෝටල් ව්‍යාපෘතිය ලංකාවට සම්බන්ධ වෙන්න ඒ අයට හොඳ ප්‍රතිලාභයක් අපි ලබා දීමට බලාපොරොත්තු වෙන දැන් කටයුතු කරගෙන යනවා. ඒත් එක්කම ලබන අවුරුද්දේ ව්‍යාපෘතිය මම පෙර කිව්වාගේ ලබන අවුරුද්දේ මේ ව්‍යාපෘතිය ආරම්භ වීමට නියමිතයි. ඉතින් අපිට ලබන අවුරුද්දේ අප්‍රේල් මාසයේ වෙන විට ලෝකයේ ඉන්න බහුතරයක් සංචාරකයන්ට ධනවත් සංචාරකයන්ට ව්‍යාපාරකයන්ට ක්‍රීඩකයන්ට ඇතුළු සමස්තයක් ඉදිරියටම ඕනම කෙනෙකුට මේ ස්ථානයේ නවාතැන් අරගෙන ලංකාවේ අසිරිය සිරිය විඳ ගන්නට හොඳ අවස්ථාවක් බින් සැලසෙනවා කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඔව් ඇත්තටම ලංකාවේ තියෙන හෝටල් ඉහා බැලුවට පස්සේ මේ ස්ථානේ ඉතාමත්ම දැකුම්කළු ස්ථානයක්. ඒත් එක්කම ඉතාමත් පිරිසිදු වාතාශ්‍රය, නිහඬ නිෂ්කලංක පරිසරයක්, ඒත් එක්කම ගස්වැල් තුරුලතා ආදිය විශාල වශයෙන් පවතින ප්‍රදේශයක්, ඒත් එක්කම ගංගාවල් සහ රටේ මැදට වෙන්න පිහිටි ව්‍යාපෘතියක්. ඒ සමගම ලංකාවේ තියෙන ප්‍රධානතම සංචාරක පුරවරයක මධ්‍යස්ථයේ පිහිටි තැනක් මෙතන. ඔව් ඇත්තම ලංකාවේ පළවෙනි තරු හතේ හෝටල් ව්‍යාපෘති අවියාන ව්‍යාපෘතිය. ඉතින් මේක තරු හත වෙන්නේ මේ ස්වභාව සෞන්දර්යයේ තියෙන යහගුණය සහ අපි ඒ එන විදේශ සංචාරකයන්ට අපි ලබා දෙන පහසුකම් අනුව තමයි මෙහි තරු හත යන නිර්මාණය වෙලා තියෙන්නේ. ඇත්තම මේ ව්‍යාපෘතිය අංග සම්පූර්ණ විලා 60කින් සම්පූර්ණ වෙනවා. ඒත් එක්කම මෙහි අංග සම්පූර්ණ අවන්හල් 3ක්, එතනින් ගියාම මෙහි පැමිණෙන ඕනම අයකුට ප්‍රථමාධාර සහ වෛද්‍ය මධ්‍යස්ථානයක්, ෆුඩ් සිටි එකක්, එතකොට අපි කිව්වොතින් පෙට් කෑ එකක්, එල්ඩර් කෑ එකක්, එතනින් ගියට චයිල් කෑ එකක්, එතනින් ගියට පස්සේ හෙලිකොප්ටර් සේවාවන්, විශේෂිත ගිලන් රථ සේවාවන්. ඒත් එක්කම මේ ස්ථානයට පැමිණෙන අයට එක කොටසක නිර්මාණය වෙන ආයුර්වේද නැත්තම් අපි කිව්වොත් හෙළවෙදකම් ආශ්‍රිත භාවනා කුටි, තාවකාලික පැවිදි භාවය ලබා ගත හැකි තැන්, ඒත් එක්කම ආයුර්වේද වෙදකම සම්බන්ධ උපදෙස් ලබා ගත හැකි තැන්, ඒ වෙදකම අත්දැකීමක් ලෙස ලබා ගන්න පුළුවන් තැන් මේ ස්ථානයේ නිර්මාණය වෙනවා. ඒත් එක්කම පැරාග්ලයිඩින්, ස්කයි ඩයිවින්, එතනින් ගියාට පස්සේ බංගි ජම්පින්, ඊට අමතර බැලෝන් රයිඩින්, ඊට පස්සේ මෙතන රොක් ක්ලයිම්බින්, කෑම්පින් ඇතුළු ඉතාමත් සුවිශේෂී අංග රාශියක් මේ ස්ථානයේ ආරම්භ කර පවත්වා ගැනීමට අපි ඉදිරියේදී කටයුතු කරමින් පවතිනවා. දැනටත් ඒ කටයුතු සිද්ධ වෙමින් පවතිනවා. 70%ක් පමණ ඉදිකිරීම අවසාන අදීරයේ පවතින මේ ව්‍යාපෘතියේ අවසාන කොටස් කීපය සඳහා ඇත්තරම ශ්‍රී ලාංකික ජනතාවට මෙහි ආයෝජන හැකියාව දැනටත් අවසාන වශයෙන් විවෘත වෙලා තියෙනවා. ඇත්තටම මෙම ව්‍යාපෘතිය ඉතාමත් පරිසර හිතකාමීව ඉදිකරපු ව්‍යාපෘතියක්. මේ ව්‍යාපෘති ඉදිකිරීමේදී අපි
අතර විදිකිරීම සඳහා ගස් 22ක් පමණයි ඉවත් කරලා තියෙන්නේ. මේ ස්ථානයේ පැවති සියලුම ගස්කොළන් ඒආකාරයෙන් පවත්වාගෙන යාමට කටයුතු කරලා තිනවා. ඒත් එක්කම මෙම ව්‍යාපෘති ආශ්‍රිතව අපි පැල දැනට 30,000ක් පමණ රෝපණය කරලා තිනවා. දැන් රෝපණය කරමින් පවතිනවා. ඉතින් මේක 100%ක්ම පරිසර හිතකාමී, ඉතාමත්ම වැදගත් ආදර්ශමත් ව්‍යාපෘතියක් කියලා දකින්න පුළුවන්. ඒත් එක්කම මේ ව්‍යාපෘති සඳහා රජයේ සහ අනිකුත් අංශවලින් අවශ්‍ය කරන සියලුම ආකාරයේ අනුමැතීන් අපි නිසි ආකාරයෙන් මීට වසර කීපයකට පෙර ලබාගෙන තියෙන්නේ. ඉතින් දැන් මේ ඉදිකිරීම අවසන් පවතින මේ අවස්ථාවේදී අපිට ජාතික හෝටල් අධිකාරිය සහ BOI අනුමැතියද අපි බලාපොරොත්තු වෙන වැඩ කටයුතු කරගෙන යනවා.